කඩුගන්නාව නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවට එක්වමින් අනුකුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කීප දෙනෙකු මෙම ජන හමුවේදී අදහස් දැක්වුවා. ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනුර සහෝදරයාගේ පල්ලවැනිම රාජකාරිය බවට පත් වෙන්නේ මේ තක්කඩි පාර්ලිමේන්තුව විසුරවන ජනතා ද්‍රෝහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික ගෙදර යවන එක. ඒක කරගත්තත් ඇති. එතනින්නම් දින 45ක් ගත වෙනකොට ආපහු අපිට එනවා ජාතික මැතිවරණයක්. මොකද්ද? පාර්ලිමේන්තු මැතිවරණය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපි 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදාගන්නවා. අපේ දිස්ත්‍රික්කයෙන් පොළොන්නරුවෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරු 12 දෙනෙක්. එතනින් 3/2 කියන්නේ 8. එහෙනම් අපි දැන් මේ වැඩේ කරගෙන යන්නේ 21 වෙනිදා මාලිමාවට කතර ගහලා අනුර සහෝදරයා දිනවන්න. ඒත් එක්කම පාර්ලිමේන්තුව විසුරවලා අපි මහනුවර දිස්ත්‍රික්කයෙන් අඩුම ගානේ මන්ත්‍රීවරු 8ක් පාර්ලිමේන්තුවට යවා ගැනීමේ ඒකායන අධිෂ්ඨානයක් ඇතුව කියන එක අපි ජනතාවට පැහැදිලි කරන්න ඕන. අපි ඉදිරි මාසෙත් වැඩ කරමු. වැඩ කරලා මේ රටේ විජයග්‍රාහි පුනරුදයෝගයක් ආරම්භ කරමු. ටෙලිවිෂන් එකේ පේන්න විතරක් විශ්වාස කරන්න එපා. මොකද අපි වෙනුවෙන් ටෙලිවිෂන් චැනල් නැහැ. මේ මෙතන තියෙන මේ වගේ මම හිතන්නේ නැහැ එකක්වත් අපි වෙනුවෙන් ඉන්නවා කියලා. පෙත්තප්පුල දාලා දිනවනේ උදේට. කට ඇරියොත් අනුකුමාරි සරණාකර. මේක උදේ හවස මතුරු වැඩ ගන්න. ඔව්. ඒගොල්ල තමයි කියන්න බය නැහැ ඉතින්. අනිත් එක මෙතන නැද්ද? ඡන්ද ව්‍යාපෘතිය කරගන්න එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ජනමත ඒගොල්ලන්ගේ මතය ජනගත කරන්න ඒගොල්ලන්ට රූපවාහිනී නාලිකා තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපේ මිනිස්සු ඉන්නවා මේ රටේ සියලු දෙනාටම වෙනසක් නැතුව සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ මාලිමාවට විතරයි. එහෙමනම් අපේ වගකීම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා මේ රට හදන එක. අන්න ඒ වෙනුවෙන් අපි සැලසෙමු. 21 වෙනිදා ඒ සඳහා අපි ගත යුතු පළවෙනි පියවර ගමු. මේ රටේ පළවෙනි වතාවට ජනතාව නියෝජනය කරන මේ රටේ පුරවැසියන්ගේ ප්‍රශ්න හඳුනන ඒවට සංවේදී නායකයෙක් අපි පත් කරගමු. හොරකම් නතර කරලා විතරක් ප්‍රමාණවත් නෑ. රට හදන්න තව ගොඩක් දේවල් කරන්න ඕන. ඉස්සෙල්ලාම ජනතාව ජීවත් කරවන්න. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන සඳහා ගහලා තියෙන බදු සියල්ල ඉවත් කරන්න. ආහාර ගන්න බැරි, දරුවන්ට උගන්වන්න බැරි, බේතක් හේතක් ගන්න බැරි හැම පවුලකටම අවම වශයෙන් මාසෙකට රුපියල් 10,000ක් දෙනවා. හැමදාම නෙවෙයි. අපි ආර්ථිකය හදනවා. හැබැයි හදන්න කාලයක් යනවා. ඒ කාලයක් යනකම් මේ ජනතාව කන්න ඕන. ඒ කාලයක් යනකම් මේ ජනතාව දරුවට උගන්වන්න ඕන. කාලයක් යනකම් මේ ජනතාව තමන්ට බෙහෙතක් හේතක් ගන්න ඕන. ඉස්සරම වැඩේ ජනතාව බලා ගන්න. ක්‍රමානුකූල පියවරෙන් පියවර අපේ රටේ ආර්ථිකය හදනවා. අපි යලි අපේ බීජ පරිශ්‍රය ආයතන දියුණු කරලා බීජ ගොවිපළවල් දියුණු කරලා ගොවි ජනතාවට සාධාරණ මිලකට බීජ ලබා දෙන්න සරස්පාදම්. වෙළඳපොළ හදනවා, ගබඩාකරණය හදනවා, ප්‍රවාහ නිධි නාශ්‍ය නතර කරනවා, කුෂ්කර්මාන්ති දියුණු වෙච්ච රාජ්‍ය බවට මේ රාජ්‍ය පත් කරනවා. හැබැයි ඒ විතරක් මදි. ලෝක ඉස්සරහට ආර්ථිකය යන්නේ නව දැනුම නව සොයා ගැනීමත් තමයි ලෝක ඉස්සරහට යන්නේ. ඒ නිසා අලුත් දේවල් වලට අපි පරිශ්‍රය කරනවා. අපේ රට ආයුර්වේද කියලා කියන්නේ අපිට ලෝකෙත් එක්ක විශාල වෙළඳපොළක් විවෘත කරගන්න පුළුවන් පැත්ත තමයි ආයුර්වේදී. හැබැයි පරණ විදිහට තෙල් ගාලා පතුරු පත්තුව බඳලා ඒක ගෙනියන්න බෑ. අලුත් පරිශ්‍රය කරන්න ඕන. නව ක්‍රම හොයාගන්න ඕන. ඒ සඳහා අපි පරිශ්‍රය වලට අත්උදව් කරනවා. සංචාර කර්මාන්තය තව දියුණු කරන්න පුළුවන් අලුත් පරිශ්‍රය කරන මේ පැත්ත දියුණු කරන්න. දැන්ටවත් පොස්ට්පෙට් විදියගෙන විශාල පරිශ්‍රය කරපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ රසායන විද්‍යාවේ නේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඉලේපරමා එතුමා අපිත් එක්ක වැඩ කරනවා. එතුමා ලෑස්ති. එතුමාගේ දැනුම එතුමා හොයාගෙන තියෙන අධ්‍යක්ෂින් ටික එකතු කරලා එම්පාවල පස් කණ්ඩක් කැඩිර තියෙන පොහොර නිධිය කුෂිකර්මාන්තයට පරීක්ෂණ කරලා නිපදවනවන්න ජාතික ජන බලවේගය අනුසරසම් කරනවා.